අද අපේ කතානායිකාව මේ මාධ්‍යවේදිනියක්. ඒ වගේම මේ සමාජ ක්‍රියාකාරිණියක්, ලේඛිකාව. වැඩි විස්තරයක් නැතුව මේ අපි හඳුන්වා දෙනවා නම් ඇගේ නම සීතා රංජනී. සීතක්ක අයිබෝන් කියලා ප්‍රියන්නවා. අයිබෝන් සීතක්කගේ ආරම්භයට යනකොටත් අනුරාධපුර ඉඳලා සීතක්ක මේ ස්කෝල යන කාලෙම මේ ගුවන් විදුලිය එක්ක සම්බන්ධ වෙනවා තමන්ගේ නිර්මාණ කටයුතු එක්ක. ඒක අනුරාධපුර අදප ගෙනේ 1970 ගණන් මුල 70 දශකයේ මුල ඒ වගේ වැඩක් කරනවා කියන එක මේ ලොකු වැඩක්. සීතක්ක කොහොමද ඒ පසුබිම ලැබුණේ? ඒ කියන්නේ මොකද්ද ආපු උත්තේජනේ මේ කොළඹට එවන්න ඕනේ, මේවා නිර්මාණය වන්න ඕනේ? ඒක ඇති වුණේ කොහොමද? ෆොනින් දාපු තල්ලු මට හිතෙන්නේ මම කියනීම කියලා. මම පොඩි කාලේ ඉඳලම මේ සාමාන්‍යයෙන් මේ ඔය සෝවියට් පරිවර්තන චූටි බාධා කිරීමක්. දැන් මේ සීතක්කලගේ පවුල වෙල ගොවි පවුලක්නේ. ඔව්. එතකොට ගෙදර පසුබිමක් තිබුණා මෙහෙ? ගෙදර කිසිම පසුබිමක් නැත. ගමේවත් එහෙම කවුරුවත් ජර්නලිස් කෙනෙක්වත් ලේඛිකාවක්වත් එහෙම හිටියේ නැහැ. පත්තරයක්වත් ගෙදරට ගත්තේ නැහැ. තාත්තා කඩේට ගිහිල්ලා පත්තරය බලලා එනවා. මේ තේ කඩයක් තියෙනවා, ඒ කඩේට ගිහිල්ලා අපිට නැහැ. පත්තරයක්වත් ගත්තේ නැති ගෙදරකින් තමයි නිදහස් වාද ව්‍යාපාරේ කැදුම් කරවෙන්නේ. ඉතින් මේ හැබැයි මම මේ පුස්තකාලෙට යනවා. ඒ කාලේ ඒ කියන්නේ අපේ පොඩි තරුණ කාලේ කබල් බයිසිකලයක් තිබුණා. ඒ කියන්නේ අපේ මගෙත් නෙමෙයි, ඇත්තට අපේ අපේකුත් නෙමෙයි. මුලින්ම මාම කෙනෙක්ට තිබුණා ලැගේජ් එකක් ගහපු පරණ බයිසිකලයක්. දැන් කාන්න ළමයෙක් හිතන්නේ නැහැ ඒ වගේ බයිසිකලයක තව මට තියා ගමේයිද කියලා. හැබැයි මං අර කබල් බයිසිකලේ පැතගෙන පුස්තකාලයට ගිහිල්ලා පුස්තකාලේ පත්තර බලනවා, පොත් අරගෙන එනවා. පුස්තකාල සාමාජික කියලා එහෙම අරගෙන පොත් කියවුව පස්තරවලින් තේරෙනවා ලියන්න තියෙනවා කියලා අවස්ථා. සමහර කවි එහෙම යවන්න ඒ වගේ ඉන්ට්‍රස් ලියාගෙන ඇවිල්ලා ඒ අතර ගුවන් විදුලිය අහනවා. ගුවන් විදුලියත් එතකොට අර කියවීමයි රේඩියෝ එකක් හරි තිබුණා, අර බැටරි දාන රේඩියෝ එකක් තිබුණා. ඉතින් ඒකේ මම තමයි ඇත්තටම ඒකේ පාවිච්චි කරපු එක්කෙනා. අනිත් අය ඉතින් සින්දු අහනවා වෙන්න පුළුවන්. හැබැයි මම හවසට නිර්මාණ වැඩසටහන් තියෙනවා ඒව අහනවා. ඇහුවාම අර පත්තරවලට යවනවා වගේම පත්තරවලටත් යව්වා. පත්තරවලට අඩුයි හැබැයි ගුවන් විදුලියට සමයි වැඩිපුර ඇරියි. මොකද ගුවන් විදුලිය ඒක ඇහෙනවනේ. ඇහෙනවනේ ඔයතර. දැන් මගේ නිර්මාණ කියවනවා ඇහෙනවා. ඉතින් ඒකත් එක්ක ගුවන් විදුලියට ලියන්න පටන් ගත්තා.